ඇත්තම මම අතිශයින්ම කනගාටු වෙනවා මේ ප්‍රකාශ කරන්න සිදුවීම ගැන ජනතාවට. මොකද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි ප්‍රකාශ කරලා තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා ගෞරවයෙන් සමුගත්තා කියලා. තනිකර පට්ටපල් බොරුවක්නේ. ගෞරවයෙන් සමුගන්න ඕන නම් තුම්පාරක් ඉල්ලන්නේ නැහැනේ පෙරේතකමට. එතනත් බොරුවනේ. ඊට පස්සේ දැන් මොනවද කියන්නේ? ගෞරවයෙන් සමුගත්තද? අපි දැක්කනේ තංගල්ලි කියලා කතා කරපු හැටි. ඒ ගෞරවයෙන් සමුගත්ත නෙමේ යන්න කියලා බොහොම අමාරුවෙන් එළිවිවි. ඒක තමයි තිත්ත ඇත්ත. ඇයි මේ බොරු කියන්නේ? මට නම් මේ ප්‍රකාශය කෙරුවම මට ලැබෙන්න තියෙන සමතුරු නැතුයයි. නියෝජ්‍ය අමාත්‍යකම් නැතුයයි. නමුත් මම වන් ෂොට් හැටියට ජනතාව මගේ සත්‍ය බලාපොරොත්තු වෙනවා. මම මේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දොස් කියනවා නෙමෙයි. ඔවුන් රාජතාන්ත්‍රික ලෙවල් එකේ ඒ දේ කියන්න සිද්ධ වුණා වෙන්නේ නැති සිදුවෙන්නට ගිය බ්ලඩ් බාත් එක. ලේ ගංගාව නතර කරන්නට. ඒ කියන්නේ ගඩාෆිට වුණා වගේ සිද්ධියක් වේදෝ කියලා බයට ඒ වගේ දෙයක් කියන්නේ නැති. නමුත් මම ජනතාවට කියන්නේ වන් ෂොට් හැටියට එහෙම ගෞරවයෙන් සමුගත්තේ නැහැ. ගෞරවයෙන් සමුගත්ත නම් මෙහෙම ගිහිල්ලා බොරු කියන්නේත් නැහැ. අනිත් එක මේ හොර රැලට මේ තමයි ලංකාවේ අඩුම කාලෙකින් වැඩිම හොරකමක් කරපු පවුලේ අය සහ ඒ අයගේ කූටාලි. දැන් අද දෙගහමාරට අලුයම ලෝ හොරෙක් පැනලා ගිහිල්ලා තියෙනවා එයාපෝර්ට් එකෙන්. එතකොට දැන් එයාපෝර්ට් වහලා මේ හොරු අල්ලනවා කියලා පොරොන්දු නැද්ද මේ අපේ නායකයෝ වේදිකාවේ? ඉතින් එතනදී අසාර්ථකයි ෆීල් වෙලා තියෙන. මොකද ඒ හොරා පැනලා තියෙන්නේ රාජ්‍ය දේපළ රජයේ මේ ජනතාවගේ මුදල් හොරකම් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. තව ආරංචිලා තියෙනවා කළුතර පැත්තේ රත්තරන් මාල කඩාගත් එක්කෙනෙක් අන්න එයාපෝර්ට් එකේ පයින්නනවා අද රෑට. එතකොට මීගමී කුඩ්ඩේ පයින් හදනවා. ඉතින් මේ යහපාලනය ඇතිකරන්න තමයි ආවේ දූෂණය නැති කරනවා කියලා. ඉතින් හොරුන්ව හොරතල් කරලා කොහොමද මෙහෙම කරන්නේ? මම කියන්නේ තරහ වුණත් කමන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, ඔබතුමාලට රාජතාන්ත්‍රික විදිහට මේ දේවල් කියන්න බැරුව ඇති. නමුත් වන් ෂොට් හැටියට මට කෙලින් කතා කරන්න සිද්ධ වෙනවා. මට මගේ ධූරයල් අපිට නියෝජ්‍ය අමාත්‍යකම් තනතුරු මොනවා නැතුණත් කමන්නේ. මම කියන්නේ පොරොන්දුණු දේවල් ඉෂ්ට නොකළොත් අද මහින්ද රාජපක්ෂට වෙලා තියෙන දේ තව අවුරුදු 6කින් තමුන්නාසලට වෙයි. ඒ හින්දා කරපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ හොරු ටික පැනලා ගියොත් ජනතාව අතර අපි අප්‍රසාද වෙලක් වෙයි. දැන් මොනවද කියන්නේ? එල්ටීටී ඡන්දවලින් දින්නාලු. එතකොට දැන් මේ නායකයෝම කිව්වා ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා කිව්වා දැන් එල්ටීටීයක් නැහැ කියලා කියනවා. ඉතින් එල්ටීටී ඡන්දවල දිනන්න කොහොමද? එතකොට මේ ලක්ෂ ගාන මහරගම ගම්පා සියලුම දෙනා මේ දුන්නු ඡන්ද එල්ටීටී ඡන්දද? දමිල මුස්ලිම් ඡන්දද? ඉතින් මම කියන්නේ දැන් මේ හොර රෑන බයටපත් වෙලා ඉන්නවා මේ ඉන්න කට්ටියට අපදාගෙන ගෞරවණීය සමුගැනීමක් කියලා මේ අනුකම්පාව දිනාගන්න. මම කියන්නේ ලංකාවේ ජනතාවට එහෙම දෙයක් උනේ නැහැ. මේක රාජතාන්ත්‍රික ලෙවල් එකේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා රටේ මිනිමරුම් නවත්තන්න කිව්ව දෙයක් කියායයි මා සිතනවා. මා එහෙම ප්‍රකාශ කරනවා. නමුත් ඒක නෙමේ ඇත්ත. ඒක අමෝලික බොරුවක්. අන්තිම මොහොතේ ආමි එක දාලා STF එක දාලා මිලිටරි එක දාලා මේ ඡන්ද ප්‍රතිපල වෙනස් කරන්න උත්සාහ කළා. යන්න හැදුවේ නැහැ. අන්තිමට අඬලා ගියේ යන්න බෑ කියලා. ඒක තමයි තිත් ඇත්ත. මට බොරු කියන්න බෑ. මොකද මම ජනතා ඡන්දයෙන් පත් වුණ නියෝජිතෙක්. මට නම් බොරු කියන්න බෑ. ඒ හින්දා මම කියන්නේ මේ අනුකම්පාව දාලා හදාගන්න හදන ලොකු රඟපෑමක්. මොකද පහුගිය ටිකේ කිව්ව බොරු ටික දැක්කනේ අපි වේදිකාවේ අතිගරු ජනාධිපතිතුමා හිටපු. ඉතින් මේකත් ඒ වගේ බොරුවක්. ඒ හින්දා මේක විශ්වාස කරන්න එපා. මම කියන්නේ මේ හොරු ටික අල්ලන්න බැඳලා ඉන්නවා. මේ හොරු ටික රටින් පැනලා ගියොත් ඒ අසාර්ථකත්වය දැන් ඉන්න ආණ්ඩුවේ. දැන් KP කොහෙද? දැන් කරුණාම්මාන් කොහෙද? දැන් පිල්ලයන් කොහෙද? දැන් හිටේ හිටි LTT නායකයෝ ටික දැන් කොහෙද? ඒ සිරම් පැනලා ගියලා. ඉතින් මම අහන්නේ මොකද්ද මේකේ මේ අසාර්ථක තත්ත්වය?